Medicine pa, medicine pa, medicine pa, medicine pa, medicine pa. ප්‍රශ්නයක් වුණා නම් ඊට වැඩි හොඳයි කියලා හිතනවා සර්. මොකද වෙලා තියෙන්නේ? සතුටු කියලා බලවන සර් තීරණ මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද කියන්නේ? වෙලා තියෙන දේ ගැන මම සර්ට කිව්වොත් එහෙම එක්ක සර් මට බයිනවා. නැත්තම් සර් මට හිනා වෙනවා. මට තේරෙනවා මොකද මේ කියන්න දන්නේ කියලා. සර් පොඩක් අතුට කියලා බලුවොත් එහෙම සර්ට හැමදේම තේරෙයි. දැන් ඔයා මට කෝල් කරලා කිව්වේ වාගේ පිටිපස්සේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගත්ත එකේ ෆලෝ කරනවා. උගේ ඉස්සරහා ඉන්නවා කියලා නේද? ඒ හැමදේම ඇත්ත සර්. ෆුල් ෆේස් එක දාගෙන හිටපු ඉඳ තමයි මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැත්තේ. මොකද මේවා කියන්නේ? සර් පොඩ්ඩක් අතුල්ට ගිහලා බලන්නකෝ. ඒතර මේ හැමදේම සරිතේ. කොහෙද මොන සතුට? මෙයා තමයි අර ෆුල් ෆේස් ලාගෙන මාව ෆලෝ කරපු එක. සු මොනවද ඇසි මේ කරන විගණ? නෑ සර්. කට පොඩ්ඩක් සැරුණාට මං ඉතින් නෑ සර් මේ කරාටි කරාටි මරාටි දන්නු නේද? මම මෙරේ ඉන්නත් දින හොද සර්. මට කිසිම දෙයක් නෑ නෑ සර් ෆුල් ෆේස් එක දාගෙන ඉති. හොඳේ ලහඩ සර් මං ෆුල් ෆේස් එක දාගෙන ඉති. නැත්තම් මගේ ෆේස් එක නැතිනවා. තවසමට සේටම් කලින් කියනවා තවසම කොටු මේ සචින මිස් පිටපස්සේ ආව කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් පස්සේ නේද සර් දන්නේ නැද්ද සර් දන්නද මම පොලිස් නිලධාරියක් කියලා. නේද? මේ මෙයට හොරාද පොලිස්ද කියලා අදහල නැහැ සර්. ඒත් මාසතර විතර තියෙන දුන්නේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැන් තමයි සර් මට තේරෙන්නේ. කවුද මේ ප්ලාස්ටර් දෙන්නේ? මේ ගෙදරින් අංකල් දෙද්දා ප්ලාස්ටර් දෙන්න. දෙන්න. මාර්ග දැන් වලට දෙන්න සර්. මට පොර වෙලා තියි. නැවැකි. මට වෙලාවකට හිතෙනවා බන් දැන් මේ අරගලේ වෙන පැත්තකට යනවද කියලා. ඒකයි මම දවස් දෙක තුනක් ඔය පැත්තේ ආවෙත් නැත්තේ. මට හිතන විදිහට මේ වෙලාවේ අලුතෙන් ඡන්දයක් තියලා දැන් අලුතෙන් නායකයෝ පත් කරලා රට පරණ තැනට ගන්නවට වඩා රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට රට ස්ථාවරත්වයකට පත් කරන එක තමයි හොඳම දේ කියලා මට හිතෙන්නේ. ඔව් ඉතින්. ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාත්මක කරන එක තමයි හොඳම වැඩේ. ඔව් ඒක ඇත්ත. මම මේ බඩු වගේකුත් අරගෙන බෝඩිමට යන ගමන් ඉන්නවා. ඔව්. මේ හරි එහෙනම්. අපි ඔය ගැන පස්සේ කතා කරමු. ඕ ඕ. මම කෝල් එකක් දෙන්නම්කෝ. හා. හරි හරි බං හරි. හරි ඕකේ. බයි. බයි. සුබසිංහ කියලා මහත්තයෙක් කියලා මිස් මෙයා.
මාලනී කියන විදිහට ඔය දනුක කියන කොල්ලා කුණු කානුවත්තේ කොල්ලේ. ඔය කුණු කානුවත්තේ ගෑනු කෙනෙක් ඉස්සර අපේ ගෙදර වැඩට ආවා. අන්නේ ගෑනු කෙනාගේ පුතා තමයි ඔය කුළුවා. අපේ දුවගේ බබා බලාගන්න කාවරි හොයාගන්න කියලා ඔය කුණු කානුවත්තට මම ගියා. එදා ඒ ගෑනු කෙනාගේ ගෙදරට ගොඩ වුණාම ඒ කුළුව හිටියා. මට ඔය එක එක ගෑනු කෙනා කට කඩීච්ච කතා වලින් කිසිම වැඩක් නෑ ආන්ටි. අනික දැන් කවුද කියන්නේ දනුක කියන්නේ කුණු කානුවත්තේ කොල්ලෙක් කියලා? එයාගේ මම්මි ඇවිල්ලා කුරුතු වත්තේ. එයාගේ ඩැඩී තමයි මෙහෙ. ඔය එක එක කියන කතා මට වැඩක් නෑ. මොදේලාවක් හම්බුනාම ඉතින් ඇත්ත පේන්නේ. මේ 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 දැන් කවුද කිව්වේ මගේ දනුක මට ඉනාවක් දුන්නා කියලා? එයා මට කිසි ඉනාවක් දුන්නේ නෑ. එයා මට දුන්නේ යාගේ ඇත්ත ආදරේ. ආන්ටි මම වැඩි දවසක් මෙහෙ ඉන්නේ නෑනේ. අන්න ඒ නිසා මට වගේ පාඩුවේ ඉන්න දෙන්න. එහෙම නැත්තම් මම මෙහෙන් යනවා යන්න. ඔයා මගේ දරුවෙක් වගේ. ඒකයි මම ඔයා ගැන හොයලා බැලුවේ. ඇත්තටම ඔයා මගේ දරුවෙක් වගේම තමයි. අනේ මේ තමන්ගේ දරුවෙක් වුණත් ඒ කෙනාට තමන් කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා, නිදහසක් තියෙනවා. මේක මේ යල් පැන ගිය විදියට හිතන කාලයක් නෙවෙයිනේ. ආන්ටි පොඩ්ඩක් එළියට බහලා බලන්නකෝ රටේ ලෝකෙ කොච්චර නිදහසක් තියෙනවද කියලා ආදරේ සිට සියලු දේට. මේක ලංකාව පුතේ අපිට ඕන ඕන විදියට ජවුසන් නටන්න මේ සංස්කෘතිය තුල බෑ. ඔන්න යුරෝපේ නම් ඒ මිනිසුගේ හැදලා තියෙන විදියට සංස්කෘතිය විදියට ඒ මිනිස්සු පොරු කියන ප්‍රමාණය ඇසිරෙන විදිය වෙනස්. ආන් ඒකෙන් ගෑන් ළමයි ආරස්සා වෙනවා. කොහෙන් ගියත් කමක් නැද්ද මේ? උඹ පරිස්සමින් හිටපන්. ආන්ටි මට මගේ පාඩුවේ මගේ දයක් කරගෙන ඉන්න දෙන්න. ඔයා දිගින් දිගට මගේ වැඩවලට ඇඟිලි ගහන්න ආවොත් මම මෙහෙන් හෙට යනවා. එතකොට ආඩමනේ පාඩු. කට කැඩිච්ච කතා කියන්නේ නැද බා හොදේ? හා මම මේ බෝඩිම කරන්නේ ඔයගලගේ සල්ලි ගන්නද? දැන් හාල් කීයද? පරිප්පු කීයද? ලුණු කීයද? මං එක රුපියලකින් ඔයගලගේ බෝඩින් ගාස්තු වැඩි කරනවද? ඈ මේ ඕනේ තිය ජරා කතා විතරක් කියන්නේ නැද බා හොදේ? ඔයා හෙට නෙමෙයි අදම මෙනේ බෝඩිමින් යන්න. ඔව්. ඔම යනවා තමයි. යන්න. කොහෙද මාව මේ එක්ක යන්නේ? පොඩි ගමනක් යන්කෝ. අනේ කියන්නකෝ සර්. මාව එක්කගෙන ගිහලා හොඳට නෙලයි දන්නේ. ඇසිස්ට්ගේ පාරවල් මෙච්චර සරනම් බොස්ගේ පාරවල් කොහොම සරහද? අනේ කියන්නකෝ සර් මාව කොහෙද මේ දැක්කා යන්නේ? ඇයිස් මේ දැක්කා යන්න තමුසේ හරකෙන් නෙවෙයිනේ. එන්න මේ යන්. අනේ සර්. හරකෙක් දැක්කගෙන ගියොත් ඌට එල්ලිලා ඉන්නේ නැන්නේ කොක්කේ. මාව කුදලගෙන ගියොත් එහෙම අට ඉන්නේ නැන්නේ හිරකූඩේ. ළමෙක් වගේ ඇසිරෙන්න එපා සර්. දැන් ඕක තමයි කියන්නේ. ඇයි ස්කෝලේ යන කාලේ කිසිම යාළුවෙක් ආශ්‍රය කරන්නේ නැතුව කිසිම දඟ වැඩක් කරන්නේ නැතුව ක්‍රීඩාවක් කරන්නේ නැහැ, කලාවක් කරන්නේ නැහැ, පන්ති ඉස්සරහම ඩිස්පේලිය වාඩි වෙනවා, පොත් ගුල්ල වගේ පාඩම් කරනවා. ආ ඊට පස්සේ කොහොම හරි රින්ගෙනවා කැම්පස් එකට හරි විද්‍යාපීඨයට හරි. එතනත් කිසිම යාළුවෝ ආශ්‍රයක් නැහැ, අලෙක් වගේ ඉන්නවා. ඊට පස්සේ ගුරුපත්තුවම කරන් ස්කෝලේට ගියාම ළමයින්ට දෙයියන්ගේ පිටයි. ආ ඔබතුමා කියන්නේ මම ළමා මනෝවිද්‍යාව දන්නේ නැහැ කියලා. සර් ළමා මනෝවිද්‍යාව කියන්නේ පොතෙන් පතේ ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අත්දැකීම් වලින් සමාජයේ ඇසු පිරු තැඟුලින් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකම එක ප්‍රායෝගික වෙන්න. ළමා මනස තේරුම් ගන්න නම් ඒ පුද්ගලයාට සොඳුරු පාසල් කාලයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුන් තමයි ඔය ළමයින්ට තඩි බාන්නේ. ඔබතුමා කියන්නේ එතකොට ඉස්කෝලේ අපතේ වගේ ඉන්න ළමයි හොඳයි කියලා. ඈ මං හිතන්නේ ඔබතුමාට ආරංචි වෙලා මං ඉස්කෝලේ විනය බාර ගුරුතුමා කියලානේ. මේමයි සර්. ඉස්කෝලවල ඔය කියන ජාතිය අපත ළමයි ළඟ හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා. හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. හොඳ කලාකාරයෝ ඉන්නවා. ඔය විසේ තියෙන කොල්ල හරිපාරේ යවුවොත් උන්ට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්. තේරුණාද? ඔවා කියන තරම් ප්‍රායෝගික නෑ පුතා. ආ සෝරි සර්. මේයි සර්. මම මහලුක පොරක් නෙවෙයි. හැබැයි ස්කෝලේ යන කාලේ මටත් ලොකු විසයක් තිබුණා. දැන් කියලා ඒක ලොකු වෙනසක් නෑ හැබැයි. එහෙම වැඩක් නෑ. කොහොමත් මාව ගිහින් දාන්න නැතුව පුළුවන් නම් ගෙදරට ගිහින් දාන්න. මුළු සර්වාංගෙම රිදෙනවා. පින්වල් ගැට ටිකක්වත් අම්බල බොන්න ඕනි. යන ගමන් ගොනික කොල් ටිකක් තිබ්බොත් බලන්න.
දිනේෂ් සුභසිංහ කියලා මහත්තයෙක් ඉන්නවා මිස් මේ හරි. Video ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.